හරි අපි බලමු 25.41 දෙක ද්විමීය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කොහොමද කියලා ඉස්සෙල්ලාම මේකේ වල දකිනවා පාඩ දෙකක් තියෙනවා එකක් තමයි 25 කියන පූර්ණමය පූර්ණ සංඛ්‍යාමය කොටස ඊළඟට තමයි දශම සංඛ්‍යාමය කොටසක් තියෙනවා 25.412 කියලා ඉතින් 25 සාමාන්‍ය සුපුරුදු විදියටම අපිට මෙන්න මේ විදිහට දෙකෙන් බෙදාගෙන ද්විමය කරන්න පුළුවන් ඒතකොට 25 දෙකෙන් බෙදුවාම 12යි ඉතිරි 1යි ඊට පස්සේ නැවත 12 දෙකෙන් බෙදුවාම 6යි ඉතිරි 0යි 6 දෙකෙන් බෙදුවාම 3යි ඉතිරි 0යි 3 දෙකෙන් බෙදුවාම 1යි ඉතිරි 1යි නැවත මේ ඉතිරි වෙච්ච එකත් 1 දෙකෙන් බෙදුවාම එනවා 0ක් ඉතිරි 1යි ඊට පස්සේ මේ ලැබුණු සංඛ්‍යා ටික පහළ සිට ඉහළට ලියනවා එතකොට අපිට හම්බෙනවා 1යි 1යි 0යි 0යි 1 මේ තමයි පූර්ණ සංඛ්‍යාමය කොටස ඊළඟට එනවා අපි දශම සංඛ්‍යාමය කොටස 0.41 2 තමයි තියෙන්නේ 1 ඊට පස්සේ අපි ගුණ කරනවා 2කින් ද්විමය කරන්න ඕන නිසා 2කින් ගුණ කරනවා 2කින් ගුණ කරාම අපිට එනවා 2^2 = 4 2^1 = 2 2^4 = 8 0.8 2 = 4 කියලා. ඊට පස්සේ මේ ලැබුණු පූර්ණමය සංඛ්‍යාව බිංදුව ඉස්සරහට ගන්නවා. එතකොට 0.8 2 = 4 න් බිංදුවක් අඩු වුණාම ඉතුරු වෙන්නේ 0.8 2 = 4 තමයි. ඊට පස්සේ ආයෙත් මේක ගුණ කරනවා 2කින්. එතකොට 2^4 = 8 2^2 = 4 2^8 = 16 දැම්මා එකක් ඉතිරි ඒක ඉස්සරහට array යනවා. එතකොට 1.648 කියලා එනවා. ඊට පස්සේ මේ ලැබුණු 1 කියන සංඛ්‍යාව ගන්නවා ඉස්සරහට. එතකොට අපිට හම්බෙනවා 0.648 කියන සංඛ්‍යාව නේද? ඉතින් ආයෙත් මේක අපිට පුළුවන් 2කින් ගුණ කර කර ඉස්සරහට යන්න. දැන් දශම ස්ථාන දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ලැබිච්ච දශම ස්ථාන ටික ඉහළ සිට පහළට යනවා. අරකේ පතිවරුද් දෙක. උඩින් පහළ සිට ඉහළට ළිව්වේ මේ පැකේකේ මේ කියන්නේ ඉහළ සිට පහළට. එහෙනම් අපිට හම්බෙනවා 0.1ක්. මේ මොනවද දශම? නම් අපිට අවසාන උත්තරය ගන්න පුළුවන්. මේ පූර්ණ සංඛ්‍යා මේ කොටස කියන්නේ 1.1.0.1 0.1 මොකද්ද පාදේ? ද්විමය පාදේ. ඔය විදිහට අපිට උත්තරේ පිළිතුර ලබා ගන්න පුළුවන්.